SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අපි පහුගිය දිනවල දැක්කා මේ රටට අලුත් ජනාධිපතිවරයෙක් අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. අද වෙනකොට අගමැති සහ ඇමතිවරු දිවුරනවා. ඒ අතරේ අපි දකිනවා මේ රජයේ නියම මුහුණ විස්මුණු ගැලවෙමින් ගාලු මෝදරදී ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ගාලු මෝදර අපේ දරුවෝ, අපේ රටේ ජනතාව නියෝජනය කරන දරුවෝ, නිර්පාක්ෂික දරුවෝ. එතන විශාල අරගලයක් ඔවුන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ට අවශ්‍ය මූලික දේවල් ජීවත් වෙන්න. ඒ සඳහා ඔවුන් අරගලයක් දියත් කළා තියෙනවා. මේ අරගලයට දින 100ක් පමණ පිරෙන අවස්ථාවේදී අපි දැක්කා අලුතෙන් අභිනවයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා එයා වැඩ පෙන්නන්න පටන් ගන්න තියෙනවා. එයා පත් වෙලාම එයා ජයග්‍රහණය කරාම පාර්ලිමේන්තුවේ මැතිවරණ ඡන්දය එයා සියලු දෙනාට ආරාධනා කරා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම පක්ෂ පාට පක්ෂ ભેදයකින් තොරව සියලුම දෙනා මේ රට ගොඩනැගීමට එකතු වෙමු කියලා. එතකොට මමත් පුද්ගලිකවම හිතාගෙන හිටියා හරි වැඩක් කරනවා නම් රටේ අර්බුදයක් තියෙන අවස්ථාවක මේ ජනාධිපති සමග යම්කිසි දෙයකට කැපකිරීමක් කරන්න වුණත් අපි සූදානම් වෙන්න ඕනේ කියලා. නමුත් අද උදේ අලුයම අපි දැක්ක ඔහුගේ හැසිරීම අනුව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා, පිළිකුලින් හෙලා දකිනවා මේ ජනාධිපතිවරයා ආරම්භ කරන ගමන. මේ තරුණයා ගාලු මෝදර ඒගොල්ලෝ අරගලය කියන වචනේ යටතේ සටන් පාඨය යටතේ ආරම්භ කළා තියෙන මේ ඉදිරි ගමන. මේක ගාලු මෝදර තියෙන හිස් කෙඩිවල සීමා වෙච්ච දෙයක් නෙමෙයි. රට පුරා ඉන්න රටට ආදරේ වර්තමානයේ දූෂිත දේශපාලනඥයන්ගේ අකාර්යක්ෂම දේශපාලනඥයන්ගේ ක්‍රියාදාම නිසා පීඩාවට පත්වලා ඉන්න ජනතාවගේ හඬ තමයි අපි ගාලු මෝදරින් දැක්කේ. එතකොට මේක මේ ආකාරයෙන් නිහඬ කරන්න බෑ. ජනතාවට ඔවුන්ගේ ගැටළු වලට ප්‍රශ්න වලට පිළිතුරු සැපෙන්න ඕන. ඔවුන්ගේ ජීවිත අපි ගොඩ ගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට නමුත් අපි දකින්නේ මේ අධර්මිෂ්ඨ ජනාධිපතිවරයා ඔහු හදනවා මර්ධනය කරලා පාලනය කරලා ගහලා එළවලා මේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්නය යට ගහන්න. අපි දැක්කව හමුදාසා පොලිසිය දාලා ඒ තරුණ දරුවන්ට පහර දෙන ආකාරය ඇදගෙන යනවා, මාධ්‍ය වේදීන්ට පහර දෙනවා, නීතිඥයන්ට පහර දෙනවා. මේක අපි පිළිකුලෙන් හෙලා දකිනවා. මම ඉල්ලා සිටිනවා ලෝක ප්‍රජාවගෙන් ජාත්‍යන්තරයෙන් මේ අධර්මිෂ ජනාධිපතිවරයාගේ හැසිරීම ගහ ඔබතුමන්ලා සියලුම ජාතීන් ලෝකේ පුරා සිටින සියලුම රාජ්‍ය නායකයින් මේ ගැන බලාගෙන ඉන්න. මොහු ගෙනියන මේ රාජ්‍ය ත්‍රස්තවාදය අයුතු ලෙස හමුදාසා පොලිසිය පාවිච්චි කරමින් ජනතාවට එල්ල කරන ප්‍රහාර මා හිතන ලෝක ප්‍රජාව බලාගෙන ඉඳීවි. අතීතයේ අපි දැකලා තියෙනවා ජනතාවගේ පැත්තට තුවක්කු හරවන රාජ්‍යපාලකීන්ට ලෝක ප්‍රජාව කොහොමද පිළිතුරු දුන්නේ කියලා. ඒකන්ද අපි ඉල්ලා සිටිනවා ජනතාවගේ ආරක්ෂාව සැපීම, නිරායුධ ජනතාවට ආරක්ෂාව සැපීම වෙනුවෙන් රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරන රාජ්‍ය නායකයෙකුට එරෙහිව ලෝක ප්‍රජාව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ඒ අතරම අපි දකිනවා අපේ විදේශවල ජීවත් වෙන අපේ ජාතියේ අපේ ජාතික අපේ ජනතාව, ඒ වගේම නොයෙකුත් විදේශීය ආයතන, ඒ වගේ උදව් උපකාර අපට අවශ්‍ය වෙලාවක්. නමුත් මේ රාජ්‍ය නායකයාගේ හැසිරීම අනුව එවැනි උදව් උපකාර ලබා දීම, මෙවැනි රාජ්‍ය නායකයෙක් ආරක්ෂා කිරීමට ඒවා ක්‍රියාත්මක කිරීම කළ හැකිද නොහැකිද කියලා අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මම රණිවරුන්ටත් කියන්න ඕනේ, පොලිසියටත් කියන්න ඕනේ, තමුන්නාසෙලාට වර්තමාන පාලකයා උපදෙස් දෙන්නේ 1970 ගණන් වල 80 ගණන් වල මේ රටේ ඇති වෙච්ච තත්ත්ව මර්ධනය කරන්න ගත්ත පියවර ගැන. ඒ වැනි දේ ඔළුවේ තියාගෙන. නමුත් මේ පාලකයාට තේරෙන්නේ නැහැ වර්තමාන ලෝකයේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන අදහස් දැක්වීම උපරිමයෙන් ගරු කරන ලෝකයක් තියෙන්නේ. මේ ජනතාවට හමුදාව දාලා පොලිසිය දාලා පහර දෙන්න හදනවා නම් රණවිරුව පොලිසිය මේවට මැදිහත් වෙන්න එපා. අවිසහිත රණවිරුව නිරායුධ ජනතාව ඉදිරියට ඇවිීම සම්පූර්ණ වරදක්. මෙවැනි අරගල
නැවැත්වීමට හෝ පාලනය කර ගැනීමට පොලිසිය පමණක් පාවිච්චි කළ යුතුයි. එකන්දම හමුදාවල රණිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා වැරදිලාවත් අවියවුද ජනතාව පැත්තට හරවන්න එපා. දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා කිරීම නෙමෙයි තමුන්නාසලාගේ වගකීම රාජකාරිය. තමුන්නාසලා ඉන්නේ ව්‍යස්තව සහ රට වැසිය ආරක්ෂා කරන්න. ඒකන්ද හැම වෙලේම තමුන්නාසලාත් ඇවිල්ලා තියෙන්නේ මේ දුප්පත් කන්න බොන්න ජනතාව අතරින් තමයි රාජකාරියට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ගැන හිතලා, ඒගොල්ලෝගේ ආරක්ෂාව ගැන හිතලා, ඒගොල්ලෝගේ අයිතිවාසිකම්, ඒගොල්ලෝගේ මානව හිමිකම් ගැන හිතලා රාජකාරී කරන්න දූෂිත දේශපාලනඥයෝ සතුටු කරන්න කොයි වෙලාවකවත් ක්‍රියා කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.